මර්ධනයට එරෙහිව ජනතාව පෙළගැස්මු කියන තේමාව යටතේ අද සාකච්ඡා පවත්වනවා. වෘත්ති සමිතිය හා සිවිල් සංවිධාන එවැගේම ආගමික නායකයන් එවැගේ සිවිල් සංවිධාන නායකයන් එකතු වී කරන සාකච්ඡාව ඉතා අගේ කොට සලකනවා. මක් නිසාද? මේ රටේ මර්ධනයට ඉතිහාසයක් තිබෙනවා. ඒ ඉතිහාසයේ මේ මොහොතේ ගොඳුරක් වෙලා තිබෙන්නේ දකුණු සමාජයේ. නමුත් 1948 සිට ඒ මර්ධනය විවිධ ආකාරයෙන් දිය යුතුන පමණක් නෙමෙයි. 1979 ත්‍රස්තවාදී වැළකීමේ පනත හදිසි පනතක ගෙනෙමින් මුල් දෙමළ ජනතාවම ත්‍රස්තවාදීන් කළා. ඒ වගේම දේශ ද්‍රෝහීන් කළා. ඒ විතරක් නෙමෙයි විශාල පිරිසක් අතන අරගෙන ඔවුන්ව සිරගත කළා. නමුත් ඒ මොහොතේ දකුණේ සමාජයේ නිහඬව සිටියා විතරක් නෙමෙයි එසේ කළ යුතුයි කියලා ඔවුන් ආශිර්වාද කළා. නමුත් ඔවුන් දන්නේ නැහැ රාජ්‍ය ත්‍රස්තවාදයේ කොයි මොතේ හෝ තමාට එරෙහිව නැගෙසින්න බව. මේ මොහොතේ තරුණයන් ගාලුමෝදර පිටියේ මේ සිස්ටම් චේන්ජ් වෙන්න ඕනේ කියන කාරණාව අරගෙන මේ රාජපක්ෂ රෙජිමය ඒ වගේම රනිල් පාලනය අගසි කරන්න ඕනේ කියලා තියෙන ඉන්න වෙලාවේදී ඔන්න හදිසි නීති පනවා තිබෙනවා. මේ හදිසි නීති පනව විතරක් නෙමෙයි හමුදාව පන්න පාර දිදී තිබෙනවා. ඒ වගේම විවිධ පුද්ගලයන් අතරුණු ගන්නා විතරක් නෙමෙයි අතුරුදහන් කරමින් සිටිනවා. මේ මර්ධනය උතුරෙන් පටන්ගත්තු මර්ධනය දකුණට එන බව 83 දී බන්ධනාගාරයේ කුටිමණි ප්‍රකාශ කරා. ඒ සත්‍යතාවය දැන් දකුණ තේරුම් ගන්න අවස්ථාවේදී අපි කියනවා දකුණේ සමාජයට උතුරෙත් එක්ක උතුරේ අරගලය ඒ අරගලයේ සිදු වුණු කාරණා පිළිබඳව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව තේරුම් ගනිමින් ඔවුන් එක්ක සාකච්ඡා කිරීමෙන් පමණයි මේ සමස්ත රටම මේ පාලනයට එරෙහිව ඒ වගේ මේ රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව අපට පුළුවෙනි අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කරන්නට. ඒ අලුත් වැඩපිළිවෙළ ආරම්භ කිරීමේදී උතුර දකුණ ભેදයෙන් තොරව අපි මේ එකමුතු හැදිය යුතුයි. ඒ සඳහා ආරම්භ කරන වැඩපිළිවෙළ අපට අපි ආශිර්වාද කරනවා. ඒ සම ගමන් කරනවා ජනතාව ශක්තිමත් කරන බව මේ මොහොතේ ප්‍රකාශ කරමි. කිසිදු සත්‍යතාවයක් නැහැ. ඒක මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශනයක්. අපි කියනවා මේ රනිල් තමා එදා මේ LTT සංවිධානය ඒ විමුක්ති අරගලය දෙකඩ කරලා විනාශ කරේ. ඒ නිසා තමයි රාජපක්ෂට පුළුවන්කම තිබුණේ 2009 වෙනකම් මේ යුද්ධය අරගෙන ඇවිල්ලා මහා ජන සංහාරය කරන්නට. ඒ ජන සංහාරයේ කොටස් කරවෙක් තමයි රනිල්. ඒ නිසා ඒ රනිල් මේ පාලනය ඉවත් කළ යුතුයි කියලා අපි එදත් කිව්වා අදත් කියනවා. ඒ විතරක් නෙමෙයි ඒ සඳහා ඩයස්පෝරාව අදත් වැඩ කරමින් සිටිනවා. මොකද මේ සියල්ලන් යුද අපරාධ කළ අය. මේ යුද අපරාධකරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනියා යුතුයි. ඒ පළවෙනි පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ. එහෙනම් ගෝඨාභය රාජපක්ෂත් එක්ක තමයි ඔහු ආරක්ෂා කරන්න තමයි රනිල් ඉන්නේ. ඒ පුද්ගලයා ආරක්ෂා කරින්ට ඩයස්පෝරාට කිසිම වමනාවක් නැහැ. අපට තිබෙන්නේ අපේ අයිති දිනා ගැනීම සඳහා දකුණත් එක්ක එකතු වෙලා මේ මොහොතේදී මේ අරගලය ශක්තිමත් කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.